අපේ මැදිරිට පැමිණ සිටිනවා සංක්‍රමික නීති පිළිබඳ විශේෂඥ අධිනීතිඥ සුසන්ත කටුගම්පල. මෑත කාලයේදී සංක්‍රමික නීතිවල ඇති වූ වෙනස්කම් පිළිබඳව අපට විස්තරයක් කිරීමට. අයිබෝන් අයිබෝන්. ඉතින් සුසන්ත, දැන් මේ 457 වීසා මේ වීසා කැටගරි එක අවුරුද්දකට සැරයක් කොහොමත් වෙනස් වෙනවා. ඉතින් දැන් අලුතෙන්ම ඇති වෙලා තියෙන වෙනස්කම් මොනවාද? මේ අවුරුද්දේ අප්‍රේල් මාසේ 18 වෙනිදා රජය නිවේදනය කළා 457 වීසා වලට බලපාන වෙනස්කම් රාශියක්. ඉන්පසුව සමහර වෙනස්කම් අප්‍රේල් 19 වෙනිදා සිට ක්‍රියාත්මක වුණා. සමහර වෙනස්කම් ජූලි මාසේ 1 වෙනිදා සිට ක්‍රියාත්මක වෙනවා. බොහෝ වෙනස්කම් ලැබන අවුරුද්දේ 2018 මාර්තු මාසේ සිට ක්‍රියාත්මක වෙනවා. 2018 මාර්තු මාසයේ වෙනකොට මේ 457 කියන වීසා කාණ්ඩය අහෝසි කරලා ඒ වෙනුවට අලුත් වීසා කාණ්ඩයක් රජය හඳුනා දෙනවා. TSS Temporary Skill Shortage Visa කියන නම තමයි මේ වීසකට දීලා තියෙන්නේ. මේ 457 වීසාවලට බලපාපු ලොකුම වෙනස්කම තමයි අප්‍රේල් මාසයේ නිවේදනය කරපු විදිහට රජය රැකියා ලයිස්තු දෙකක් හඳුන්වා දුන්නා. මේ රැකියා ලයිස්තු දෙක අනුව තමන්ගේ රැකියාව දීර්ඝකාලීන ලොං ටර්ම් ස්කිල් ෂෝටේජ් ලිස්ට එකක රැකියා ලයිස්තුවක තියෙනවා නම් අවුරුදු 4ක වීසා එකක් හම්බ වෙනවා. තමන්ගේ රැකියාව තියෙන්නේ ෂෝට් ටර්ම් ස්කිල් ෂෝටේජ් ලිස්ට එකේ නම් හම්බෙන්නේ අවුරුදු 2ක වීසා එකක් පමණයි. ඒ වගේම රැකියා සිය ගණනක් මේ රැකියා ලයිස්තු වලින් අයින් කරලා දැම්මා. මේක මේ අප්‍රේල් මාසේ වෙච්ච වෙනසක්. සාමාන්‍ය මොන වගේ රැකියාද අයින් කරලා තියෙන්නේ සුසන්? මූල්‍ය අංශය, ඊට පස්සේ මානව කළමනාකරණය human resources සහ science සහ research මේ විද්‍යා සහ තාක්ෂණ අංශයෙන් තිබෙන රැකියා ගණනාවක් අයින් කරලා තියෙනවා. ඒ වගේම සමහර රැකියා මේ 457 වලට හුඟක් සමාගම් විසින් පාවිච්චි කරලා නැහැ. ඒවා පොපියුල ප්‍රසිද්ධ රැකියා නෙමෙයි. නමුත් මේ රැකියා ලස්සො ලොකු වෙනස්කමක් කරා. නමුත් මෙහි තිබෙන හොඳ ප්‍රවෘත්තිය තමයි මේ ජූලි මාසේ 1 වෙනිදා අලුත් රැකියා ලයිස්තු නැවතත් රජය විසින් හඳුන්වා දීලා තියෙනවා. ඒ අනුව මොන වගේ අලුත් රැකියාද ඒක හඳුන්වලා? එහිදී අර අයින් කරපු සමහර රැකියා නැවත ලයිස්තුවට දාලා තියෙනවා. ඒ කියන්නේ අර සීමිතව තිබිච්ච රැකියා ලයිස්තුව තවත් එක්ස්පෑන්ඩ් කරලා තියෙනවා, වැඩි කරලා තියෙනවා මේ ජූලි මාසේ 1 වෙනිදා සිට. ඒක සුබදායක ප්‍රවෘත්තියක්. ඒ වගේම රජය කියලා තියෙනවා මේ විදිහට 457 වීසා එකට වඩා ස්කිල් මයිග්‍රේෂන් නිපුණතා සංක්‍රමණයට අයදුම් කරන්නට එයට අවස්ථා වැඩි කරනවා. ඒ සඳහා ස්ටේට් ගවර්න්මෙන්ට්ස් වලට ප්‍රාන්ත රාජ්‍යන්ට පෙඩල් රජය විසින් කියලා තියෙනවා අයදුම්කරුවන්ට නොමිනේෂන්ස් දෙන්න, එයව ස්පොන්ස කරන්න කියලා. ඒ අනුව මේ පහුගිය සුමානය ඇතුළත බොහෝ ප්‍රාන්ත රාජ්‍යයන් විසින් ස්පොන්ස කරන නොමිනේට් කරන අලුත් ඔකිපේෂන් ලිස්ට් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. මේක ඉතාම සුබදායක ප්‍රවෘත්තියක්. ඒ කියන්නේ එක පැත්තකින් 457 වලට තිබෙන නීති රීති දැඩි කරනකොට තව පැත්තකින් ස්කිල් මයිග්‍රේෂන් නැත්නම් නිපුණතා සංක්‍රමණයට තිබෙන අවස්ථා වැඩි කරලා තියෙනවා. එනිසා ඔබගේ කිසියම් ඥාතියෙක් පිටරටක ඉන්නවා නම්, ශ්‍රී ලංකාවේ ඉන්නවා නම්, එයට තවමත් අවකාශයක් තිබෙනවා ස්කිල් මයිග්‍රේෂන් ක්‍රමවේද යටතේ ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වෙන්න. නමුත් ඇතිවෙච්ච තව විශාල වෙනස්කමක් තමයි වයස. ස්කිල් මයිග්‍රේෂන් නිපුණතා සංක්‍රමණයට බලපාන වයස අවුරුදු 50 සිට අවුරුදු 45ට අඩු කරලා තියෙනවා. රජයේ බලාපොරොත්තුව තමයි මේ 457 සහ එම්ප්ලෝයර් නොමිනේටඩ් වීසා වල තිබෙන අක්‍රමිකතා නිසා, විශේෂයෙන්ම සමහර අයදුම්කරුවන් සේවා යෝජකයන්ට මුදල් ගෙවලා ඒක අයථා විදිහට පාවිච්චි කරපු නිසා ඒ අයථා වැඩ නවත්තලා නියම සැබෑ නිපුණතා තිබෙන ඉංග්‍රීසි දැනුම තිබෙන රැකියා පළපුරුද්ද තිබෙන අයට ප්‍රාන්ත රාජ්‍යවල අනුග්‍රහය ඇතුව මෙරටට එන්න අවකාශය උදා කරලා තියෙනවා. එහිදී වැඩි අවස්ථාවක් තියෙන්නේ රීජනල් ඒරියාස් වලට, ප්‍රාදේශීය ඒරියාස් වලට යන්න
කැමති අයදුම් කරුවන්ට එයට තිබෙන අවකාශ වැඩි. දාපේතුමක ශ්‍රී ලංකේකට ලංකාවේ ඉඳලාලි මේ ඉඳලාරි මේ වගේ වීසා කැටගරියකට අයදුම් පතක් පුරවනකොට මොකක්ද කොහොමද ඒගොල්ලෝ විස්තර ලබා ගන්නෙ? කොහොමද ඒගොල්ලෝ දන්නේ මේ මෙන්න මේ මේ අංශවල මේ රැකියාව තියෙනවා? ඒ වගේම කොහොමද අපිට පහසුවෙන්ම මේ වීසාව ලබා ගන්න පුළුවන් යම් කිසි ක්‍රමවේදයක් තියෙනවද? මතන මේ සංක්‍රමණයට අදාළ නීති රීති සහ තොරතුරු රජයේ වෙබ්සයිට් එකේ තියෙනවා www.border.gov.au. ඊට අමතරව ප්‍රාන්ත රාජ්‍යවල වෙබ්සයිට් තියෙනවා. නමුත් මේ සංක්‍රමණ නීතිය ඉතාම කොම්ප්ලෙක්ස්, ඉතාම ව්‍යාකූල නීති පද්ධතියක්. ඒ නිසා නිතරම වෙනස් වෙනවා නේද? වෙනස් වෙනවා. ඒ වගේම ඒ රැකියා පළපුරුද්ද, ක්වොලිෆිකේෂන්ස්, ඒ ඇසස් කරන විදිය, පොයින්ට් ටෙස්ට් එක, ලකුණු ක්‍රමය, මේවා සමහර වෙලාවට අපි හිතන තරම්ම ස්ට්‍රේට් ෆෝවර්ඩ් නැහැ. ඒ නිසා හරි උපදෙස් ලබා ගැනීම ඉතාම අවශ්‍යයි. සුසන්ත, දැන් ඔබ දකින විදිහට අපේ ශ්‍රී ලාංකිකයන්ගේ විශේෂ උනන්දුවක් තියෙනවද මේ මෙහාට සංක්‍රමණය වෙන්න? ඔව්, ශ්‍රී ලාංකිකයන් දස දහස් ගණනක් ඔස්ට්‍රේලියාවට හැම අවුරුද්දම සංක්‍රමණය වෙනවා. විශාල උනන්දුවක් තියෙනවා. ඒකට විවිධ හේතු තියෙනවා. නමුත් ඒ වගේම දැන් ලංකාවේ තිබෙන ඩිවලොප්මන්ට්, තිබෙන සංවර්ධනයත් එක්ක ලංකාවේ තිබෙනවා විශාල අවස්ථා. ඒ නිසා ලංකාවෙන් මෙහෙට එන්න උත්සාහ කරනවා වගේම පිටරටවල ඉන්න ශ්‍රී ලාංකිකයන් ආපහු ලංකාවටත් යනවා. ඒ නිසා අපේ පණිවිඩය තමයි ලංකාව ගැන කලකිරීමෙන් ලංකාව දාලා එන්න හිතන්න එපා. ලංකාවට ආදරය කරන්න, ලංකාවට තිබෙන ආදරය නැති කරගන්න නැතුව ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වෙන්න, තමන්ගේ දියුණුව සඳහා නැවතත් ලංකාවට උදව් කරන්න ඒ ලංකාවේ අවස්ථාව ඔබට තියෙනවා. හොඳයි, අපේ ආරාධනය පිළි අරගෙන අද අපේ මැදිරියට පැමිණලා මේ සංක්‍රමණික නීතිවල තියෙන වෙනස් වීම් ගැන අපිට පැහැදිලි කිරීම ගැන බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. ශ්‍රී ලංකා මෝර්නින් ෂෝ එකටත් ඔබටත් අයිබෝවන්.